අපි දැන් ඊළඟට කරන්න එයන්නේ රාජකාරී හා ව්‍යාපාඩික ලික්වීම එක සය දහය පෙටුව. හනිද ආඩියයාගන්න එහෙනම් දොලොස්සනි පාඩම රාජකාඩී හා ව්‍යාපාරික ලිපිලිබීම. ඊළඟට පුත්තේ සාරාංශ කරණය අපි කරලා තියෙන්නේ සාරංශ ලියලාත් තියෙන්නේ නිසා නැවතමන් සාරාංශ කරණය කරන්න නැහැ. නමුත් මේ ලිකිත අභ්‍යාසයටතේ සාරාංශ දෙකක් ලියන්න තියෙනවා. අනි මේ දෙක வாලා ගෙදරදි ලියන් ඕනේ වෙලාවාරගන ලියන්නවිනාඩනිසක් විනාඩි පහළවක් වෙලාවක් අරගෙන ලියලා විනාඩි පහළුවෙන් වගේ ලියලා. යිම් ේල ිය න ගොඩක් හොඳයි ියල පුතේ මට එවන්න මම මේ සඳහා පිළිතුරු දෙහිකොත් එවනවා හනි දවාලත් එවන්න රාසය මම එවන පිළිතුරු දෙකත් පිටපත් කරන්න ෝන් මේ ප්‍රශ්නයට මන් පිළිතුරු ේවවා පිටපත් කරන්න දෙකම ලියන්න බයින එකකට හරි අවම වශය අනිද දෙකම ලියනරම් ගොඩක් හොඳ එකකට හරි ලියන්න ඕෝන්. හඩි දැන්නියයා ගන්න රාජකාරී හා ව්‍යාපාරික ලිපිලිවී නිියගත්තද පුතේ රබී හා ඉබඩද හරි දැන්හෙනම් අපි පටන්ගම්මෝ රාජකාරී හා ව්‍යාපාලික ලිපි පොංචි කාලය අපිලිවේ මොනලිපිද අය පන්තියදිහෙම් නැවස්ටදිහෙ මො පෞද්ගලිලි නේද පෞද්ගලි කලිපි ිවවා එතකට අපිට පෞද්ගල ලිලියන ලියනකොට පෞද්ගලි කලිලියනාකෘතිය ගත් හම අපිට නිදහසේ ලියන්න පුළුවන්න්නේද එතකට කි සිදු ආකෘතියකට යන්න ඇත නිදහස්සේ අපිට ලියන්න පුළුවන් අප අදහස්ටික නිදහසේම ලියන්න පුළුව හැබේ රාජකාරයේ හා ව්‍යාපාරිකලිපි ලියනකොට එහෙම බැහ නේද ඒ සඳහා නියමිත ආකෘතියක් තියෙනවා අප ආකෘතිය සො ඒ ආකෘතියට අනුව තමයි අපි ලියන්න ඕනේ. හරි මුලින්ම බලමුම් පුතේ රාජචකාරයේ ලිපියක් කියන්නේ මොකක්ද කියලා. රාජකාරයේ ලිපියක් කියන්න පුතේ දැන් අපිට විවිධ රාජකාරයේ කටුතු සම්බන්ධය ලිපිලියන්න සිද්ධ වෙනවනේද. එහනම් මේ විවිධ රාජකාරයේ කටයුතු සම්බන්ධය. ලේඛන ගත තොරතුරු මගින් සන්නවේදනය කිරීමට අපිට සිද්ධ වන. ඉහෙම ඉදිරිපත් කන්න ලිපිය අපි රාචකාරී ලිපි කියලා. නේද වට පුතේ රාජ්‍යමාත්‍ය අංශවලට දෙපාර්තිමේන්තුූවලට, නේද විෙනත් රාජා යතනත් එක් අපිට. ඒ වගේම පෞද්ගලිකංශත්තක ගණු දෙනු කරන්න සිද්ධ වෙනවා නේද අපිට රායම් කිසි රාජකාරී අවශ්‍යතාවයක් හිටු කරගන්න එහෙම නැත්තන්ඒ රාජකාරී කටයුතු කටයුත්තක් සම්බන්නේ එව පු ලියුමකට අපිට නැමත පති ලියව මක්ටියන්න තියෙනවාන නැවත අපිට ලිපියක් යවන්න තින. අවස්ථාවද අපිට රාජකාරී ලිපිලි අන්න වෙනවා නේද. ඒවගේම අපි රාජකාර මේ වශයෙන් අපි මේ යවපු ලිපියට අදාළේ කාරනාවිශෂ්ට සිද්ධ වනේ නැක්තන්නේේ දේකයි අලිසිහි පත් කරන්නේ අලිසිහි ගන්වන්න අපිට රාජකාී ලිපි යන්න සිද්ධ වෙනවා නේද.ඒ වගේම අපි යම්කිසි රාජ්‍ය ආයතනයක වන්න පුළුවන් පෞද්ගලිකාංශය ආයතනයක වෙන්න පුළන්ගේ රැකයා කරනකොට. ඒ නිරත වෙලා ඉන්න රාජකාරියයේ අවශ්‍යතාවයන් නිස්්ට සිද්ධ කරගන්න රාජකාරය ලිපිරිියන්න වෙන. නේද පෞද්ගලිකා වශ්‍යතාවේගේ වගේමඒ රැකයා අමේ රැකියාවක නිටතන ඒ රැකයාම වටපිටාවදලා අපිට මේ රාජකාර ලිපිළිියන්ඩ වෙනවා. එනමේ රාජකාරීල්ලිපි කියලෙක් අපිට අතැරල්ලගන්න බෑදිනදා ප්‍රායෝගික ජීවිතය අපිට වැදගත් දෙනවා ඉහනං අපි රාජකාරී ලිපියයක් නියමිත ආකාරයෙල් ලියන්න ඉගනගන්න ඕනිදැන් අපි ගත්තොත් එහෙම මේ කුණුකසන ප්‍රශ්න විසඳදා ගන්න නෙද හොම පසල ප්‍රශ්නයක් තියනු නංඒක විසඳගන්න අපි ඒ රාජකාරී රාජ්‍ය අහිතිනවලට ලිපිලියන්න වෙන. පාසල් බස්රත්වයේ නිසි වෙලාවට ක්‍රියාත්මක වෙන්න නෑ. ඔන්න අපිට රාජකාරී ලිපියයක් ලියන්න වෙන.. දැන්හෙනම් අපි බලමු පුතේ මොකක්ද මේ ව්‍යාපාරික ලිපියයක් කියන්නේ. රාජකාරී ලිපියක් කියන්න මොකක්ද කෙලිගෙන ගත්ත ඉළඟට ව්‍යාපාරිකලිප. ව්‍යාපාරික කියන්න වෙළදාමක් හෙවත්වාන ඉෙනදාම හෙමත් මේ වානිච කටයුතු මුල් කරගෙන. ව්‍යාපාරික තොරතුරු සන්න්‍යවේදනය කිරීම සඳහා තමයි අපි ව්‍යාපාරික ලිපිලියන්න. හනිද එහනම් මේ බාණ්ඩ හා සේවා සම්බන්ධය ඉදිරි පත් කන්න ලිපිය අපේ ව්‍යාපාරික ලිපිනමින් හඳින් වෙනවා. යම් කිසි බාණ්ඩයක් මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. එමනත්තම් මිල ගණං ඇසීමක් සම්බන්ධය වෙන්න පුළුවන් තුර බාන්්ඩ සේවාවක් වෙන්න පුළුවන් බා්ඩයක් වෙන්න පුළුවන් හනම මේ බාණ්ඩහා සේවා සම්බන්ධයෙන් තමයි මේ ලිපි. ඉදිරිපත්වෙෙන් අන්නේ ලිපි වලට අපි කියනව ව්‍යාපාරික ලිපි. තකටුමින්න්ති වෙලළඳාම මෙහෙවත් මානිචක කටයු්තක් මුල් වෙලා තියෙනවා. හනිද තට පුතේමේ රාජකාරී සහ ව්‍යාපාරික ලිපි. ලිවීමේදී සැලකිලිමත්ද යුතු කරුණුත් තියන රාජර ව්‍යාපරික ලිපි ආකෘතිමය වශෙන් එකයි. හනිද ලියන ආකාරය රාජකාරිී ව්‍යපාරික ආකෘතිත බෙවි. ගෙකට සමාන තකට ඒ ආකෘතිට අදාල පිළිවෙලේතිය එක අරමුණ වෙනස්සන්න පුළන්දැන් ව්‍යාපාරි කලිපයක් වෙළදාම ොල් කරගණ. රාජකාරින් මේ අවස්ථාවක් පදනාංකරගන රජකාර කටයුතු සම්බද්ධ. लेකන ගත තොරතුර සං්‍යවේදනය කර හැබැයි පුතිආකෘතිය ගොඩක් දුරට මේදකම ගෙනෙකට සමානයි. හනිද. රාජකාරී ලිපියයක් වෙන්න පුළුවන් ්‍යාපාරිික ලිපියයක් වෙන්න පුළුවන් අපි ලියනකොට අපි ඒ ලියන්නවඕන ආකාරයක් තියෙනවා. සැලකිලමත්වී තු කරුණු තියෙන. දැන් භාෂාවහෙම පාවිච්ච කරනකොට අඩ සාහිත්‍ය නිර්මාණයකදි වගේ වර්ණාත්මකව පාෂාවිලාසයකින් භාෂා සයිලයකින් ශෛලයකින් ලියන්න නැහැ. නි ඒ අදාළ කාරණනාවිෂ්ට සිද්ධ වනාකාරයට විච්චුවම නිශ්ෂිත කරුණු තමයි රිජෝම අදාළකාරණාව පැහැදිරිවනාකාරයට තමයි අපි ලියනි අපි අපි බලාපොරොත්තුන අප ේක්ෂා කන්න කාර්ය ගැන පමණයි ලියන්නේ හනිද සංශිපතව තොරතුරු ද වන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ අපි සම්ම ආකෘතියක්තියනවන ඒ ආකෘතිය. ගමනය කරන්න ඕන අපිද ඉදිරියට තවේගෙන කතාගන්නවා. ඒවාම කියන්න ඕනදේ අප පැහැදිලිව තේරණය කරගන්න ඕනෙ කලින් දැ ලියාගෙන යනකට ක හිතන්න බෑ මේවායි ලියන්න මෙහිමයි කියලා බ ඊට කලින් අපි දැවිබාගට වුණත් ප්‍රශ්නය දුන්හම ප්‍රශ්නය හොඳින් කියවල අපි කට සටහනක් හරි දළ සැක්කෙටියෙන් සටහනක් කරි වෙන කොලේක කටුකොලේක ලියාගෙන ඉන්න ඕනේ අනිද මොකද මේ රාජකාරිී ලිපිය ලියාගෙන නොව කපන්න කොටන්න බෑ මගහැරෙන්න්න බැහැ. අසට පිරිසුද්දුව පාවිත්‍රව නි්ෂිත කරුණුටික දක්වන්නඕනේ. හනිදහිෙනම්පුතේ සම්මතා ආකෘතියක් තියෙනවා අපේ වැඩේ කර මිලියන්න කලින් කෙටියගේ කන්නුටික ලියාගනෙන් ඕනේ ොරොමේ පෞද්ගලික ලිපිලියන වගේ දැන් අපි ලිපිනියනොනේ ුද්දුව අම්මා වෙතා අදරණියනාන්ගේ දායාබර මල්ඩි සුද අයිාව හොමලියනොන අපි දීර්ග විස්තරල න පෞද්ගලික ලිපින හැබැ රාචකාරී ලිියලදදි හෙමලිය න්නේ මුකද මේ රාජකාරී ලිපි වලි දේ වැඩ කරනයි කාර බහුලයි නද අප මෙ මේ දීර්ග මාගලක් වගේ ලිි ලිවුවොත්හ මෙම කියව කිය වෙන්න යාලට වෙෙලාවක් නෑ එගොල්ලු රාජකාරේ ඒ හෝ කටයුතුො ඩතලායින අපේ ලියමවිතරක් නෙවවෙන්නේ නේද. එහනම් මකද කරන්නන අපේ අදදාල අපි අපේක්ෂා කරන අරමුණ අප අපිට කරගන්න වන වැඩෙත් ලේසින් ඉක්මනින් ලියන්න මේ ඉටු කරගන්න පුොළුවන්ගේ කිව යුතුදේ හඩරිම සංශප්තව කෙටියෙන් පැදිලිව ලිෝහම අනිද ආකිවයුතුදේ ක්‍රමානුකෝලව. වගේම තර්කානුකෝලව ලියන්නඕන. කිවයුතුදේ ක්‍රමානුකෝලව තර්කානුකෝලව ලියන්න වනේ කියනෙ මොලින් ඔන්න ටිකක් ලියාගෙන අනම අදාලාකාරණය. පස්සවෙන්න අදාලාකාරණවා මතකෙල්ලා වෙනමකක් කඩිලියන. හරිද ආ අරමුණු මත කෙලා අරමුණ ඩියන්න පටගන. එහෙම බැහ. එකොට මොක දෙවෙෙන අවුල් චාලාාවක් අවට පත්වෙනවා. ක්‍රමාණුකූල බවක් නෑ තර්කානුකූල බවක් නෑහෙනම් ක්‍රමවත්ව පෙළගස්සන්න ඕනි. කට මේ කරුණ දක්වනකොට එ එ මෝලික කරුණක් සඳහා එක් චේදේ බැගිල් ලියන්න පොළුව අනිද එක් මූලික කරුණක් සඳහා එක් චේදේ බැගන්න අපට යොදාගන්න පොළුවවා. එවගේම තමයි පුද්ධේ ලිපිය මේ කුමන විශ්්‍යයක් සම්බන්ධයන්දැ කියන කියලා ඒ ඒ රාජකාරී ආයතනය වල සේවකන නිලධාරින්ට මේක විියෝෘත කරපු ගමම් දැනගැෙනන්න අපිට මාතෘකාවක් නියන්න පොළවා නේද ඒ මාතෘකාව යොදන්න පොළුවන්. රපවාහිනේ සංස්ථාව නැරැබීමට අවස්සර ලබාගැනීම ආදර්ශ ගොබිපල ආරම්භ කිරීම නේදවෙවිදිෙන මාතෘකා දාන්න පොලඇතකට එලීම එපේ මාතෘකාව දැක ගමම් මේ කුමන අංශයට යවන්න ඕන අපි ටිටු කළල දෙන්න පුළුවන්ද නැද්ද මේ නිධාරයට අවබෝධයක් ලැබෙනනේ අර ඔක්කුම සමස්තයම අන්තර්ගතය කියව කියවින්න ඕනෙ නැමක සම්බන්ධ මූලික මේ ොකක් කෙනෙද මේ කියන කිය අවබෝධයක්ඒ අයට එන එක දෙපාර්ශවයටම පහසුව හනිද ඒවාගේ පුදේ ලිපිය ලබන කෙනා ලිපිය කියව්ට පස්සේ සම්බන්ධය කුමක් කරන්න ඕනද කියලා නිශ්චිත ක්‍රියාමාර්ගවලට යොමු කිරීමක් අපේ ලිපිය තුළ ලියන්නොඩ අන්තර්ගත්තය තුළෝ අල ලිපිලියනකොට විභාගෙට එය අහලතෙන් නේ ප්‍රශ්නයක් කිහිනම් ඒ අපි මේ යවන්නේ මොකක් අරමුණ කරගන ොක්දපිට තුවෙන් ඕනනි කියෙනනක පැහදිි වන්තරගතේ තුළ ඇතුළවත් ේෙන් ො. එමනෙද සහයි ියුම් ියන එක කියව්පු නිලධාරයට මේකෙ මට කරන්න ඕනෙ දේ කියලා නෑනි වගේ. එකක් හැගෙනවා ඇද එහෙම බැයාව නිෂිතව ක්‍රියාමාර්ගයට යොමු කිරීම අපට මේ කාරුණික මේදේ ඉල්ල කරලා දෙන්න නේද දෙන්නාදැ මෙතන් රූපවාහිනි සංස්ථාව නැබීමට අවසර ලබාදීම අන්නේද අපි රූපහනි සංස්ථාව පරිෂයට ඇතුවීමට සහ රෝපවානි සස්ථාව නැරබීමට අවසර ලබාදීම හාට අවශ්‍ය පහසකම් සලසා දෙන ලෙස ගෞරවෙන් ඉල්ලා සිටිමි නෑ දෙතකොට ඒවගේ ද සබහපතිට යවනඕන ශ්‍රී ලංකාරුප පණනිංස්ථාවයි. ඒ සබහපති මේ ලිපිය ලැබුණට පස මොනවගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනේ මොනවගේ දෙයක්ද අපියාගෙන් බලාපොත්තුවෙන්න කෙක පැදිලිව ලියවෙන්නු. අනිද ආය වගේම තමයි දීර්ග වැකිලියන්නේ කෙට්ටි සරලවාක්‍ය තමයි ලියන්නේ විරාමලක්ෂණ දාන්න ගොඩාක් දරුවන්ට ලිපිලියනවරු විරාම ලක්ෂණ නැහැ. අනනිද ලක්ුණු කැපෙන. පිරාම ලක්ෂණ දාන්න ඉන් පාඩංගන්න ගොට විාම්ම ලක්ෂණ අමතක වෙන වන පිරාම ලක්ෂණයත් එක්කම් පාඩංකර ගන්න. අනිද පිරාම ලක්ෂණ දාන්න ඕනේ අක්ෂර් විඥ්ඥාසය යොදන්න ඕනේ දැම් විරාමලක්ෂන මූලික දැන්වේ යවන්නාගේ නම ලබන්නාගේ තනතුර ලිපිරේ දානකොට මාවහෙමදානුනේ වගේ අන පාඩංකරගන්න පුළ විරාම ලක්ෂණටික හරි අනිවායේ පාඩකරගන්න අමතකම මෙෙනවන. ඇනිද අන්තර්ගතයේ තුළ නැවතීම තියන්න ඒ තියෙන තැන්වල අනිද ආක්ෂර් විඤ්ඥ්‍යාසය පදබදීම ඒවා නිවැරදි වන්න ඕනේ මොක දයාලාගි ලිපිට ශිල්පිය දක්ෂතා යට තේලාකුණු හොබ වෙන ොර විලාම්ම ක්ෂ ක්ෂර ඥ්‍යාසයම වැරදිරලීලා තිබ්බෝ ලකුණු කැපෙනවා. තනිද ඒවගේ උක්තානොක්ත බේදේ වයාකන්න රීති ඒවා පිළිපදිමින් ප්‍රමාණ පූලෝ පිරිසිද ෝලියයාන කපන්න එපා සමහලල්ලම්මයිගිලිපිටියෙනවා කප්පලා කපල එක්කවඩ අරහිරි තුනහතර ඇදල හිම කරන්න එපා. කපන්නම සිද්ධ වුුණොත්. අඩිරුල බාරූල, අඩිරුල පාච්චික ල එක්ක ඉරකින් කපන්න. ඇනිද කපන්න ඇදෝ ලියන්න පුළුවන් තමයි වඩාම සාර්ථකෙහින් දැකිවේ කටුකොලියක හරි ලියාගෙන ඉක්මනට ගන්න. ඇනිත පෙපර එකයි පියනගොලේට ගන්නේ වගැන සැලකිරිමක්වෙෙන් ඕොන.. එහනම් අපි රාජකාරිල්ලිප එක මූලිකාග ගැන කතාකර මු යවන්නාගේ නමලිපෙනේ තියෙන් ඕනේ දිනය. ලබන්නාගේ නම ලිපිනේ ආමන්ත්‍රණය මාතෘකාව අන්තරගත්තේ ස්තූතියිය යවන්නාගේ අස්සන නම. ඇනිද ආමේටික පාඩන්කරගන්න බලන්න පුතෙක්මනට යබන්නාගේ නම ලිපිනේ දිනය ලබන්නාගේ නමලිපිනේ ආමන්ත්‍රණය යවන්නාගේ නම තන්නතුට හෙමත්පුළු අලිපිණය දුරකතනාන්ගේ දිනය දාන්නෝනි ලබන්නාගේ තනතුර හා ලිපිනය ආමත්‍රණය මාතෘකාව අදාළ කරුණු යවන්නාගේ ලිපිනය එකට තියෙන්නඕනෙ දෙකට දිනය තුන ලබන්නනාාගේ ලිපිනේ හතර ආමන්ත්‍රණය පහමාතෘකාව හයන්තරගතේ හතේ ස්තූතියි මට අස්ස. එහනම් රාජකාරී ව්‍යාපාරිික ලිපිවල අදාලා නවීනතම ආකෘතිය තමයි මේ තියෙන්නේ අපි නවීනත්තම ආකෘතියටතේ න ආකෘතියේ යටතේ ලියනකොට වාමාර්ථව තමයි ලියන්න සියලුම කොටස් වම්පස තීරුවේ පිිවල්ට එකක්යට එකක් වශයෙන් දක්වන්න ඕනේ. එවගේම ලිපිය ලියනකොට පුතේ මේ දෙපැස්ස තීරු දෙකක් ඉඩතියන්න ඕනේ මේ මෙතනින්නුවයි මේ පැත්තෙනුයි වමසා. දකුණ නෙද දෙපැත්තෙම තීරු දෙකක් ඉඩ තියන්න නැතුවමි මුලෙයිදම පටන් අරං අගදක්වාම මේ කොලේ ඩියාගෙනයන්නේ හනිරිද අප දැං හාප්සිිට් එකක් නඒක අපිට මි තීරු දෙක මේ පැත්තෙනුවේ මේ පැතිම් නමලා නේද තීරු දෙකක් වෙන්කරගන්න පුළුවන් ඇයි ඒ එතකොට ලිපිය. එහෙම තිබ්බට පස්සේ ලිපිය දෙපස තීරුවලට අදදාළ ඉඩ ප්‍රමාණයක් තියන්නඕනේ. ඇයි ඒ ගොුණුගත කිරීමේ පහසුව අදාළ සටහන්නාදය දැමීම සඳහාදැන් මෙව ගුණුගත කරනවනම් මේවා ෆයිල්වල එකට අමනලා නේද තියෙනවනං ඒ ඇමිනීම් කටේතුවලදි සමහරලාට අපි ලියපු කොටස්. බැහෙන්න පුළුවන් නේද එහෙම නැත්තං ඒ නිලධාරයට ලැබුණට පස්සයාලට පොඩි සටහනක්දාගන්න හරි නේද. මෙ දෙ පැත්තේ තීරු දෙක ඉඩ තියන්න ඕනේ මේක කරන්න පුළුවන්ද බැරිද ඒහා සම්බන්ධ සටහන කෙටි සටහනක්දාාන ඉඩතියන්න ඕනේ එකත් මතක තියාගන්න ඕනේ. හරි දැම්මී තියෙන්නේ එහෙනම් රාජකාරි ලිපියක් තමයි තියෙන්නේ අපි බඩමු බල නිර්මලා ගුණසේකර. නේ දෙයොද්දලතින විදුහල් පපතිකමාව සු්චරිත විද්‍යාලයේ දෙහිවල දිනේ තියන හෙනයි යවන්නාගේ නම තියනවා. නේ යවනකිෙනගේ නම කමාවදාල අපි ලියනොට මේක් යටට එකක් හඩිම ලස්සට මෙන්න විදිහට ලියන්නයි. හනිද එලවනකමාවක් කියළඟට විදුහල්පති තනතුරතියනවා ලිපිනේ සොචිරිත විද්‍යාලයේ දෙහිවල්. ලගන මෙතන තව අන්තර්කත වෙන්න ඕනිේ අනිවාරම දුරකතනාංකය. අනිද දුරකතනාංක ඊට පස්සේ තමයි දිනේ. දුරකතනං කිය අනිවාරෙන්ම දානවර්තමානේ රාජකකාරි ලිපියලනිනම් ගොක් කලාට දෙෙන් දැන්වත්වන දුරකතනන්කේ නම් ඇතුළත් කරන්න ඕෝන. අනිද ඊළඟට මොකක්ද තියෙන්නේ ඔන්න ලබන කෙනාගේ තනතුර. ලිපිනය තියෙනවානේද ලබන්නාගේ ලිපිනේතින නගරාධිපති කමාවක් දෙහිවල නගර සභාප. ඉළඟට ආමන්ත්‍රනයේ නගරාධිපති තුමනි. ඉළඟට මාත්‍රකාවලියල යටටින් ඉඩ හල තියෙනවා. කස්සන රත්තයක් පාසලට ගෙන්වා ගැනීම සඳහයි නම් මේ ලිපිය වවෘත කරපු විගසම. මොන සම්බන්ධවද මේක කිය මොන සම්බන්ධ කාරණයද කියලා අවබෝධයනව කසනල රත්යා පාසලට ගෙන්වා ගැනීම සම්බන්ධව තමයි මේ කෙනාම ලිපියේවල තියෙන්න්න කියලා. නේදහා. සිසුවියන් පන්දහසක් පමන අධ්‍යාපලනය ලබන අප පාසලේ සිසුවියන් ප්‍රමාණයට අන්නුව දෛනකව පාසල් භූමිය තුළ එකතුවන කසල ප්‍රමාණේද දිකය. දැනට පාසල තුළ කසල ක්‍රමවත්ව පොලිසිින් කඩදාසි දිරන ්‍රවව ආදී වශීන් වෙන් කර බැහැරකිරීම සිද විය. ආයාලට තියෙන ගැටළුව තමයි දිරිපත් කරානට කලින් එක පඩිසරය ගැන කියල තියනවේ ගැටලු හා සම්බන්ධනේද. එකනෙ මොනවාගේද දැම් මේ කසරාතයක් පාසට ගෙන්වා ගැනීම ගොල්ලු කසල මේ කළමනා කරණය කොහොමදඒ කරන්නේ කියන කාට කියල තියෙන ැහැරකිරීම සිදු කරන්නේ නේද. එහෙනං එහෙම කරා உනත්්‍යයාලට ඇතිවෙලා. ැටලු ළංඟ චේදේ දක්පනතින්. එසේ වුවද නගර සභාවේ කසන රිය පාසලට පැමිණින්නේ සතියකට එක්දින පමණක් නිසා පාසල ගැටළු රාශියකට මුහුණදී තිබි. வெ කල කසலමல කපூටන් මீ අන් විසින් විසරුවා හරින නිසා පාසල් பூமி அப்ப වේ‍රவனතර දුගදද පැතිරිමින් තිබේ. மேலாம் முන්ට වි රෝගබෝවීමට හේතුවන. ඇත මෙම ැටල්ුව වෙතාවதானேයம කර. පාසට සத்தයට දෙවර அපත් කසරடிයක් එவන මෙ ඔබතුමාග காார்ணுக்கு இல்லலா සිටමින්. ොරමකට தවෝන ඇතුළත් කරන්න පු අනි ගලට පාසල්. මේ අ්‍යෙන කටයුතු වෙලාවෙන් විංකල්ල මේ සමහරලාට පිඩි සිදු කරන්න වෙන පාසන අදන කටයුතුට බාධ වෙලා නාකාරන ඔන්නන් ලියන්න පුළුවන්ඇතත් මේ ප්‍රමාණ සල්ශිත්තව දක්කලදන්න. තකොට මේවත් එක පෙළින්ම කළටම ලියන්න පුළුවන්නම් හොඳල්. හනිද ආයිලඟට මොකක්ද තියෙන්නේ ස්තූතියන දීට යටින්ම ස්තුතියි යන ගොඩා කිඩෑරලා ස්තතුතිය දාන්න එපා. හඳද ස්තූතියි? ඊළඟට ස්තුූතියි කමාවක් කෙන්ඩෝනි ඇනිද ස්තුූතියිකමාවක් ඊළඟට අස්සන ඉළඟට නම්ම කමාවක් ඊළඟට තනත්‍ර විදදුහල් පති. නේද වෙන්න මේ විදිහට මේ ආකෘතිය ඇත්තේ වාමාර්තව ලියන්නන රාජකාරී ලිපියා. ඊළඟට තියෙන මානජමය කටයුත්තක් මුල් කරගෙන ලියපු ව්‍යාපාරික ලිපියා, පලවැනි ප්‍රශ්නිතියෙන්නේ ඔබ ජීවත්වන ගමේ සිටි ගනම ලබන විදුහල දක්වා. ගමන් ගැනීම සඳහා පාසන්රත්තයක් යොද්ධ වන නෙසෙඉල්ලා ඔබට අදාළ පලාතේ ඩිපෝ අධිකාරිපරයාට ලෙව්මක්ලියයන්න කියලා නේද. එකට ඩිපපෝ අධිකාරීතුමා. ඉට පසීට අදාළ ගල් සිරිකම ඩිපෝව දෙහිගස් මණ්ඩියනේ දෙ විදිහට ලිබෝ අධිකාරිතුමාගේ මේ යවන්න ඕන ලිපිනේ දාලා. නේද ලියන්න පොළුව. ඊළඟට. ලබන්නාගේ ලිපිනේ යටතේ එු කුණු ගසල දැමීමෙන් සිදුවන පරිසරහනි බලක්වාලීම සඳහා නිසි ක්‍රාමාර්ගයක් ගන්නාලෙ සිල්ලා ඔබ පලාතය මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට ලියන ලිපිය සකස් කරන්න එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නේද ලබන්නාගේ ලිපින මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය අමාත්‍යංශය පස්නාහිට පලාාත ගම්පහා. හනිද මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය මාත්‍යංශය බස්නාහියට පලාාත ගම්පාවය විදිහයට යවන් මේ අපිට ලබන්නාගේ ලිපිනේ සකස්කරගන්න පොළුවන්. දැංහෙනං අපි ලියන්ඩයන්න මේ තුන්වෙනි ප්‍රශ්ණෙට පිළිතුරා හනිද ව්‍යාපාරික ලිපියක් මංවාලට පිළිතුරත් පෙන්නනවා ඒකත් තු දෞ් කරගෙන දැංග්‍රලාස්සකේද මේ ලිපිය ලියන්න ඕනේ. නි දැඟහෙනම් කවුරුත් යන්නපා විභාගෙත් ළඟ එෙන අනේ අනි ේහින්න මල් ියනහෙට කියල දෙන්නක. ඔබ ලේකම් දූරය දරන්න රත්මල්ගම එක්ස සුභසාධක සංගමය ප්‍රදේශවාසීන්ගේ පානිය ජලාවශතා සපුරාලීම සඳහා ්‍රාමීිය ජලව පෘතියක් ආරම්භ කර ඇතැයි සිතන්න මොකක්ද කියන්නේ. ඔයා ලේකම් දූරිය දරණ, ම් තැන තුරධාරණ මේ රත්මල්ගම එක්සක් සුබසාද සුබසාධක සංගමය. හද මේ ගමේ ඉන්න ජනතාවක ප්‍රදේශවාසයන්ගේ ජලාවශ්‍යතාවයන් ඉටු කරන්නමැනික්ගගේ ජලලබා ප්‍රාණේ ජලාවශ්‍යතාවය සපුරාලීම සඳහා බ්‍රාමිය ජලභ්‍යාපෘතිය කාරම්භ කරලා තියෙනවා කියෙන හිතන්නා. දෙම කලාසක යන්නත් එපාකිව්ව එත් එක්කම එකක්කෙනක් ගියානේද? ොල්ඩි මේ ප්‍රාසගේ හිටිය කියම් වැඩන්න පුතේ මේ දෙන්න ප්‍රශ්න වලට පිරිතුරලියන්න ඕනේ හරි දෙයන්න එපා කියනකොටත් ගියම් හ කමක් නෑ වලට වැදගත් නැති හින්දනයන්න ඇත්තේ හරි කමන්න ඉන්න අයහා ගන්න මේ ජලව්‍යාපෘතිය ක්‍රියාත්ම කරන්නේ මැනික්කගේ ජලය ලබාගන පිරිපහදු කර ග්‍රාමීිය ජනතාවට බෙදා හැරීන තුර මේ ජලව්‍යාපෘතිය ක ඒාවට නගවන්න පුතේ මැනික්ගගේ තියෙන ජලය ලපාගෙන ඒ පිරිිසදු කරලා පිරිපහදු කරල මේ ගමේ ජනතාවතර බෙදා දෙන්න හනිද කට මේ සඳහා මිලියන දෙක මුදලක් රජීන් ලැබිලතියෙනවා මේ සමිතියට. ආ දැම් මොකද්දවශ්‍ය මේ ජනව්‍ය අපපෘතිය ත්‍රියාත්ම කරන්න එකගොලට උපකරණටිකක් ගන්නඩෝනය අශ ්‍රවව ටික්තියෝ මිලදීගන්න. ඒ අවශ්‍ය ජලමෝටර් ජලනාල ඒ වගේම ඒ අවශුපාංග චලටෙන්කි ලබාගන්න මේ බදුල්ල මහාවීදයේ පිහිටි ජයසේන මේ පෞද්ගලික වෙලදම අධ්‍යස්ථානය කළමනාකරුවෙත තමයි මේ ව්‍යාපාරික ලිපිලි අන්න හනගේ මිලදී ගැනීම සම්බදධ ඊට කනින් මේ මලගණන් දැනගන්න නිදේ පිලි බද සාකච්ඡාවක් කරන්න තොරතුරු දනගන්න නේදා අවශ්‍ය වෙනවන එනං ඒ සඳහා තමයි එතකොට මේ ව්‍යාපාරික ලිපියල යන්න ඔන්න මේ සඳහා මම් පිළිතුරක් පෙන්න්නනවා මේකත් උදව කරගෙන ඔයාල ලියන්න බලන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් ද ප්‍රශ්න ලියන්න එපා ප්‍රායෝගික අභ්‍යාස්ස රෝමිලක්කන් තුන කියලා දාලා ේකම් ලේකම්ගේ නමදාන්න ඕනෙද ඔබ ලේකම් දුර්රේ දරන කියනහිෙන ඔබේ නමදාන්න පොළුව නිද? සන්න ජය වීර ලේකාම් එක්සස් සුබසාධක සංගමය රත්මල්ගම දුරකතනංකය දුරකතනංකය වරහන් කරන්න එපා. නිද දුරකතනාංකය කෙටි කරන්න ඕන්නෑ දුරකතනාංකය කියලම දීල දුරකතනංකය දෙෙමු තවත්හවයි. දීනය නිඩඟට ලබන්නන්නාගේ ලිපිනය කළමනාකරු ජයසන පෞද්ගලික බෙනඳමන් දස්ථානයක මාවක් මහවීතිය බාදුල්ල. ප්‍රාමී ජලව්‍යපෘ තියටර අශ්‍ය ද්‍රෞ්‍ය මිලදී ගැනීම. ප්‍රදේශවාසීන්ගේ අන්තර්ගතයතුකට ප්‍රදේශවාසීන්ගේ පානිය ජලාවශ්‍යතා සපුරාලේම සඳ. මැනික්ගන්ගේ ජලේ ලබාගෙන පිරිපහදුකර බෙදාහැරීමට රුපියල් මලියන දෙකක මුදලක් රජයෙන් සමතියට ලැබී ඇත. ආමුදල් ලැබිලා තියෙන්න්නේ කියනෙ? ලමනකරුව දනුවත් කර නේද අහනම් මකක්ද වශය සඳහා වශ ජල මෝටර් ජලනල උපාංග ජලටැංකයාදය මිලදී ගතුවේ අඇ මිලිදී. ත්බිලදී ගත යුතුව ඇත ඉහත ද්‍රව්්‍ය මිලදී ගැනීමේ මෝලික සාකච්ඡා සඳහා සමිතිය නිලධාරින් සමගොබා අතරින්ට ළඟදීම පැමිණීමට අදහස් කරම මිලදී ගන්න කලින් ඒගැන සාකච්ඡා කරන්න පැනේ දකඔන්න දැනුවත් කරා කළමනාකරෝ. අම පිළිබඳ ඔබේ අදහස්ස ගැන ඉහත අංකේට දුරකතනෑමතුමක් ලබා දෙන නෙස ඉල්ලා සිටවී ැතේ ගොල්ලන්ට ලිපියයක්ක් ලියන්න කෙනෙක වර්තමානය ප්‍රායෝග නෑ මේඒ දවෙනකුට මෙස සනිවේදන මාධ්‍ය ත්තා මද්‍යිය වුණු නනේ දෙෙන ලිපයක්ක්දම ලිපියක් මගේ දැනුවත් කරන කෙනෙක ප්‍රායෝගක නෑහින් දර ඉහත දුරකතන ඉහතංෙට දුරකතන ෑමත මාන්ධ්‍යන ලේ සිල්ලා සිටමිෙනෙක් ඒවගේ කක්ලියන්න. හනිද ස්තූතියි අස්සන නම්ම තනතුර දාන පොලො. හරි ලියන්න බලන්න පොතේ මේ ලිපියත්තු දව් කරගන. හ අ කියවමු බලන්න පුතේ හෙනක් පුතාගි ලිපිය වේකින් නැතුව හිමින් කියවමු ඕ රතු පෑනකුත් පුතේ අතරගන්න අඩුපාඩුත් හදම් මෙය ලේකම්ට උඩින් නමදාන්න ඕනෙ හැනිිද දෙැන් අපිටි කියන්නේ ඔබ ලේකම් දූරේ දරන රත්මල් එක්සත් සුබසාධක සංග මේතුපර ලේකම්ග නම යොදන්න ඕනි ඔයාගේ නම යොදන්න. එකක ියයාගන්න කුඩි රතුපෑණි ඕහ රේව් විරාම ලක්‍ෂණත් කිය යන්න එතකොටවා දැම් මති කියල හන්න පුලන කළමනාකර කොමාව බදුල්ය නැව ඕ මෙතන දිනට ක මේ නැවතීමේ ලකුණත් දාන්නෙපෑ මෙත නැවතීමේ ලක්ුණ දිනේට දාන්න එපා දුරොකත්තනාංකෙයටත් වරහන් අවශ්‍ය නෑ ඕ. ඊළඟට ඕ ඒ එක පුතේ ලියන් ඔ අමීය ජලව්‍යාපෘතියට අශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා මේ බදුල්ල කියන තැන යටින්ම ලියවෙලා තියෙන්න්න ඕනේ මෙතනුහෙමම් තිබ අප පාමාර්ථව තමයි ලියන්නේ මේ දෙතනින්ම ලියන්න. ඕ මේ කියදට ආමන්ත්‍රණය යොදන්න ඕනේ මහත්මයානෙනි කියලා. එකත් යොදන්න මාතෘකාවට කලින් මහත්මයානෙෙන මයන්න හයන්න අර්තයින මයන යා යන්න මර්ුදචනයන්න ධන්තචනයන්නකමාව මහත්මයානෙනෙ ඉළඟට ග්‍රාමීය ජලව්‍යාපෘතියකට අවශ්‍ය ද්‍රව්්‍ය මිරදී ගැනීම. දැල් ලියන දුවල පුතාලගෙත් ලියන දුවල පුතාලගෙත් මේ අඩුපාඩු තියෙනවනං හදාගන්න පුළුවන්. ඕ හනි පොඩක්කිින්මුූ දැන් එතකොට අපත් මේකද සංශිප්තව නිලියන්න එතකො දැන් අපි රත්මල්ගම කියල දාලාතෙන් හිද නැවත අවශ්‍ය වෙන්නේ නෑතකට රත්මල්ගමු ප්‍රදේශවා සිංගේ කෙල්ල යන ෙින්ම්ම ප්‍රදේශවා සිංගේ කියෙන ගන්න පුළුවන් ඉළඟට අන්න හරි ගොඩක් හොඳයි මේ කාරුණිකව කියන වච්චනය පාවිච්චි කරන්න ඕනෙ හරි ඉළඟට ස්තතුතියි මෙ තිතත්්ධාන්නපා කොමාව යොදන්නේ ස්තූතියි කමාව ඉළඟට අසන ඕ මෙසුමිත දිසානායක කමාවක් ලේකම් කියලා යොදන්න පුළොලිකම් නැවතිේ ලකුණ. හරි මේ එතකොට පුතේ මේ අසන යදුවද දෙ මෙතන තිබ්පෙලක් විතරද තිබේ. හරි හොඳඒ ගොඩක් සාර්ථකයි ගොඩක් හොඳයි නැදැන්හෙනම් ඔයාල ලියපු පිළිතුරත් ගරූප් එකට දාන්න අඩු පාඩු තියෙනවනම් හඳලා නමත් එක්කම මට බලන්න රාජකාරී ලිපිය බන්න ඕනේ හරිද හරි ගොඩක් හොඳ එහෙනම් මේ දක්වා රැඳී සිටියට පලාස්ක වෙලාවත් ගොඩක්ද පලක්වෙලානේ පහුවෙලා හරි මං ෙදරවැඩටික මතක් කරන්නම් පුතේ ඔය ලිවපු රාජකාරී ලිපිය මට බලන්නේ බන්න ඕනේ හ ඉළඟ ගෙදරවැඩේ තමයි භාෂාව පොතය එකසේ විසි දෙක සහ එකසේ විසි හතරපිටු අනිවාරයෙන් පාඩංකරන්න එන්න නඕනේ. හරි ඊළඟට සාරාංශ කරණය දෙකක් මං ඒවන වනේ දෙක පිටපත් කරන්නත් තෝන්. හරි ප්‍රශ්නයක් ගැටලුව අතිෙනන අහන බලන්න නැන දහෙනම් පුතේ අපි ක්ලාස්සි එක අවසන් කරම හොඳට පාඩං කරන්න විභාගෙට මූන දෙන්න හැමෝම හිනම් පරිස්සමින් ඉන්න හැමෝටම හෙන අයිෝවන්.